රත්තරන්දුවේ ඊයේ දවල් ඉදල සැරෙන් සැරේ වත්ත පහලට ගිහින් හූල්ල හූල් ඉදලා ඇස් පිහිද පිහිද ඔයා ගෙට එන හැටි මම නොදැක්ක නෙමේ. අවුරුදු තුනක් තිස්සේ අප්පච්චි බනිද්දිත් තුල් කරගෙන මැදේ නිදි කරවගෙන ආදරෙන් හදපු පූස් පැටියා ගේට්ටුව ළඟදිම වාහනයකට යටුණු එක ඔයාට විතරක් නෙමේ මටත් දරාගන්න බැරි තරම් දුකක් පුතේ. පූස් පැටියා මැරිලා කියලා දෙන දෙනත් බෙහෙත් දාන්න යන් කියලා ඔයා අඬ අඬ කියද්දි මං ඔයාට ටිකක් සැර වුණේ. හිතේ දුකක් නැතුව නෙමේ, ගෑනු ළමයි වෙන කාටත් වැඩිය අයිමිවීම් දරාගන්න හුරු වෙන්න ඕනේ. ඒ වගේම යන අයට යන්න දීලා හිත හදාගන්න හැටි ඉගෙන ගන්නත් ඕනේ පුතේ. පූස විතරක් නෙමේ, මමයි අප්පච්චි වුණත් හැමදාම ඔයා ළඟ ඉන්නේ නෑ. සමහර විට ඔයාට හම්බෙන යාළුවෝ වුණත් එහෙම වෙයි. ආදරය කරන පිරිමියෝ වුණත් ඔයාව දාලයයි. ඒ තමයි ජීවිතේ හැටි දෝනි. ගෑනු දරුවෙක් ජීවිතේ සාර්ථක කරගන්න නම් ඉවසීමයි දරා ගැනීමයි තියෙන්නම ඕනේ. නැතිවෙන දේවල් වලට, අහිමි වෙන දේවල් වලට දුක් වෙවි ඔයාව දාල යන අය ළඟ කෑගගහ අඬ හිටියට තේරුමක් නෑ කියලා ඔයා හිමින් හිමින් ප්‍රායෝගිකවම ඉගෙන ගන්න ඕනේ. ළඟින්ම ඉඳලා පූස් පැටියා නැතුව ජීවත් වෙන විදිය අද ඉඳලා ඔයාම හොයාගනි පුතේ. අන්න ඒක නිසා තමයි අම්මා මුකුත්ම නොකිය ඔයාට දුක තුනී කරගන්න ඉඩ දීලා බලන් හිටියේ. අම්මා අද හවස නෙතලි එනවා කිව්වා මාත් එක්ක පාඩම් කරන්න. තේ බොන්න මොනවා හරි හදමුද? ආ, ඔන්න දැන්නම් ටිකක් හිත හැදිලා අපි වැලිතල පහදමු පුතේ. එන්නකෝ, ඔයත් මම හදන විදිහ බලාගෙන මේ හරියෙන් ඉඳගෙන ඉන්නකෝ. අනේ අම්මා, මං එච්චර උයන පිහන දේවල් වලට ආස නැහැනේ. හොඳට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා ගෙදර වැඩ කරන්න උදව්වට කෙනෙක් ගන්නේ මම හිතන් ඉන්නේ අම්මා. හරි හරි, ඔය හිනාව නවත්තලා ඉඳගන්නකෝ. ඔව් ඉතින්, අපේ කාලේ වගේ ඔයාලා කුස්සිවලම ඉන්න ඕනේ නැන්නේ තමයි. ඒත් පුතේ කෑමක් බීමක් හදන විදිය දැනගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. Taman නිව්වත් උදව්වට කෙනෙක් ගත්තා වුණත් ඒ කෙනාට කියලා ගෙදර වැඩ ටික කරව ගන්න හරි තමනුත් ඒ දේවල් දැනගෙන ඉන්න එක හොඳයි පුතේ. උගත්කමින් මොනතරම් ඉහළට ගියත් ගෙදරක කුස්සිය තියෙන්න ඕනේ ගෑනු ළමෙක් අතේ. අන්න එතකොට තමයි පවුල ලස්සන. තේරුණා නේද දෝනි? අන්න කෝල් එකක්. බලන්නකෝ පුතේ කවුද කියලා. මොකෝ මේ පාර මූණෙල්ලගෙන? නැතලි එන්නේ නැහැලු අම්මා. අපරාදේ අපි කෑමත් හැදුවා. එන්න බැරි නම් මොකටද පොරොන්දුනේ? නැතලි හරි නරකයි. යාළුවෝ වුණාම පොරොන්දු කඩ කරන්න හොඳ නැහැ. අපරාදේ මං පාඩම් කරන්න ලයිබ්‍රරි නොගෙහින් හිටියත් එයා එනවා කිව්වා හින්දා. දැන් ඉතින් ඕකට තරහ ගන්න ඕන නෑනේ. මේ වැලිතලප කාලේ තේ බීලා ඔයා ඔයාගේ වැඩක් කරගන්න පුතේ. තරහ එනවනේ අම්මේ මේ වගේ වැඩවලට. මං හැමදාම මෙහෙ යන එයා එක පාඩම් කරන්න. එයා මෙහෙ එනවා කියලා කිසිම දවසක එන්නේ නෑ. ආ, ඒක එච්චර හිතන්න දෙයක් නෙමෙයි දුව. එයා කියන්නේ ඔයා නෙමෙයිනේ. හැමෝම ඔයා වගේ කියලා හිතාගෙන වැඩ කරන්න එපා. හැමෝම ඔයා වගේ අවංක වෙයි, ගුණවත් වෙයි කියලා හිතාගෙන ඉන්න එකනේ රැවටෙන්නේ ඔයාම තමයි. ඒක නෙතලිගේ වැරද්දක්මත් නෙමෙයි. මිනිස්සු විවිධයි පුතේ. ඔයාගේ වැරද්ද. හැමෝම ඔයා වගේ කියලා හිතලා වැඩ කරලා එහෙම නොවුනාම හිත රිද්ද ගන්න එක ඔයාගේ වැරද්දක්. ඕක ඔයාට විතරක් නෙමෙයි, ගොඩාක් ගෑනුන්ට වරදින තැනක්. අතේ ඇඟිලි පහ වුණත් එක සමාන නැහැ පුතේ. මේ ලෝකේ ඉන්න මිනිස්සුත් එහෙමයි. අනිත් අයගේ වචන මැත්තේ තමන්ගේ ජීවිතේ උගසට තියලා රැවටෙන එක ගෑනු කරගන්න ලොකුම ලොකු වැරැද්දක්. මගේ දුව හැම වෙන්න ඕනේ නෑ. කවුරු හිටියත් නැතත්, කවුරු ඔයා එක්ක ආවත් නැතත්, ඔයාගේ ගමන ඔයා තනියම හරි යන්න ඕනේ. ජීවිතේ හැමයි පුතේ. දවස ගානේ ඔයා මුහුණ දෙන හැම අත්දැකීමකින්ම මොනවම හරි ජීවිතේට එකතු කරගන්න ඕනේ පුතේ. අන්න එතකොට තමයි හිමින් හිමින් ජීවිතේ දැනෙන්න ගන්නෙ. ගෑනු ළමෙක් හරියට ජීවිතේ දිහා හරි විදිහට බලන්න පුරුදු වුණාම පුදුම සැනසීමක් දැනෙනව මගේ මැනිකා.